ගෑස් පිපිරීමක් හේතුවෙන් අද පන්නල පල්ලේගම ප්‍රදේශයේ කුකුළු ගොවිපලක් ගිනිගෙන විනාශ වුණා. එම ගින්නට හසු වූ කුකුළු ගොවිපලේ සිටි පැටව 3000ක් පමණ විනාශ වී තිබුණේ එම්එල්එස්. කුකුළු පැටවුන්ට උණුසුම ලබා දීමට අවශ්‍ය තාපය ලබා ගැනීමට යොදා තිබූ කිලෝග්‍රෑම් 37.5ක ගෑස් සිලින්ඩරයක් මෙසේ පුපුරා ගොස් ඇති බවයි එම ගොවිපලේ හිමිකරු පැවසුවේ. රූම් ගන්න සද්දයක් ආවා. ඒක ඇවිල්ලා බලනකොට මේකේ ගින්දර ගන්නවා. මේ අතර මිනුවන්ගොඩ ගණේමුල්ල ප්‍රදේශයේ නිවසක ගෑස් උදුනක් පුපුරා යාම හේතුවෙන් ගින්නක් හටගෙන තිබෙනවා. මේ අතර පවතින ගෑස් සිලින්ඩර ආශ්‍රිත අර්බුදය විසඳීම සඳහා ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කළ යුතු බව ගෑස් අනතුරු විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කමිටුවේ සාමාජික මහාචාර්ය WDW ජයතිලක මහතා පවසනවා. දැන් අධිකරණයෙන් දීපු තීන්දුව මතනේ දැන් ඔක්කොම දේවල් වෙලා තින්නේ. ඔබතුමාලගේ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නෑ නෑ ඒක මේ දක්වා නිකන් ඔක ඔය කඩදාසියෙන් වැඩක් නෑ. කිසියම් විශේෂ ට්‍රාන්ස්පෝස්ට්යක් හදලා ඒකට දාලා මේක ඉක්මනින් ක්‍රියාත්මක කරවන්න. නිලධාරීට විතරක් ඔය ක්‍රියාත්මක කරන්න. මේ අතර පසුගියදා ඉහළ දැමූ ඉන්ධන මිලට එරෙහිව විවිධ පිරිස් ප්‍රදේශ කිහිපයක මෙලෙස විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබුණා. අහංගම අරන්වල දිවිවර තුටුපලට එක් වූ දිවිවර ජනතාව ඉන්ධන මිල සහ දිවිවර ආම්පන්නවල මිල පහත හෙළන ලෙස ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුණා. අපේ විශේෂයෙන්ම රජයට කියන්නේ 31ට පෙර තෙල් මිල වහා පහත හෙළන්න. පෙට්‍රල් ඩීසල් වල මිල මිනිසුන්ට දැනෙන්න ඇරියේ නැත්තම් මිනිස්සු පුරුදු විදියට ඔය ගමයි යනවා. ඒ නිසා මම කිසිම වෙලාවක කිසිම පාරිභෝගික ද්‍රව්‍යයක් සහනාධාරයට දෙනවට කැමති නැහැ. සංවර්ධන වූ රටවල් කවුරුවත් මේ වැඩේ කරලා නැහැ.